අපි හාමුදුරුවනේ. ඒක මේ මතක් වෙනවා. ඒ නිසා මේ සමාජය සන්තුෂ්ටි පරමන් දනං දිලිච්ඡා වීර සහෝදරයන්නි, සර්වජන බලය අපේ එකමුතුවේ ජනාධිපති අපේක්ෂක දිලිච්ඡා වීර මෙතුමනි එන්න මේ සභාව අමතන්න. අයිබෝන්, සුබ දවසක්. මට මේ වගේ දෙයක් කියන්න සිද්ධීම ගැන පණුවෙන් කනගාටු වෙනවා. නමුත් මේ දේ අනිවාර්යෙන්ම කිව යුතු දෙයක්. විමල් වීරවංශ මහතා එක සැරයක් ගෝඨාභය රාජපක්ෂ මහතා හොඳ පාලනයක් කරන්න පුළුවන් කියලා අනාගත්තා. දැන් දිලිප් ජයවීර හොඳයි කියලා ජනතාවට කියනවා. උස්මක් අරන් ඊළඟ උස්ම ගන්න පුළුවන් වේද කියලා විශ්වාස කරන්න බැරි අස්ථිර ලෝකයක් තිබියදී මේ පෘථග්ජන මිනිසෙක් ගැන විශ්වාස කරන්නේ කොහොමද? විමල් වීරවංශ මහතාට 90%ක්ම ඡන්ද ලැබෙන්නේ බෞද්ධ ඡන්ද. ඊට වැඩි වුණොත් මිසක් අඩු වෙන්නේ නැහැ. එහෙම වාතාවරණයක් තිබියදී මේ බුදුදහමට අපහාස කර දිලිප් ජයවීර වගේ මිනිසෙක් තෝරා ගැනීම කොච්චර මෝඩ ක්‍රියාවක්. සමහර විට එතුමා මෙහෙම හිතනවා ඇති. බුදවසරේ මම ඉල්ලුවොත් පරදිනවා. ඒක නිසා දිලිප් ජයවීර ඉතෙක් වශයෙන් පාවිච්චි කරාද දන්නේ. විමල් විරෝධ මහතාට කියන්න තියෙන්නේ ඔබතුමා ඡන්දෙට ඉදිරිපත් වුණා නම් දිනනවා. අපි ඔබතුමාව දිනන්න පාර හදනවා. ඔබතුමාට ඔබතුමා ගැන විශ්වාසයක් නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. ඔබතුමා ගැන ජනතාවට විශ්වාසයක් තියෙනවා. හමුදා වෙනුවෙන් උපවාස කරලා රෝවල් ගතවීමටත් සිද්ධ වුණා. රට ගැන හැඟීමක් නැත්නම් එවැනි දේවල් නොකර ඉන්න තිබුණා. නමුත් ඔබතුමා ඒ දේ කරා. ඒ කියන්නේ ඔබතුමාට රට ගැන හැඟීමක් ඇතිගෙනේ. ඔබතුමාට නැවත නැවත කියනවා ඔබතුමා ඡන්දේ ඉල්ලන්න දිනනවා. කවුරු හරි සංවිධානාත්මකව ඔබතුමාට අපහාස කරාට, සංවිධානාත්මකව ඔබතුමාගේ ගෙවල් ගිනි තිබ්බාට ඔබතුමා හිතුවාද ජනතාව මේවට කැමතියි කියලා? මේම කරාම ඔබතුමා හිතුවාද ජනතාව මට කැමති නැහැ කියලා? වැරදි. ඒගොල්ලන් ඒ දේ කරේ ඔබතුමාගේ මනසේ එවැනි ආකල්ප ඇති කරත්. ඒව බොරු බවපෑමක්. ඔබතුමාට ජනතාව ආදරේ. ඔබතුමා ජනාධිපතිවරණය ඉල්ලන්න දිනන එක දිනනවාමයි. එහෙම නැතුව මේ වගේ බුදුදහමට අපහාස කර අය ඉදිරියට දාලා ඔබතුමා පස්තර යනවා කියන්නේ ඔබතුමාට කොන්දක් නැහැ කියලා. ජයපරදුම කෙසේ වෙතත් ඉදිරිපත් වෙන්න. ඒක තමයි අභිමානේ. එහෙම නැතුව මේ වගේ වැඩ කරනවා නම් ඒවට කියන්නේ වියගුළු වැඩ කියලා. ඒවට අපි කැමති නැහැ. මේ දිලිප් ජයවීර වගේ ඇගෙන ඔබතුමා විශ්වාස කරනවා නම් අපේ ඡන්ද කිසි කලකවත් මේ වගේ අයට දෙන්නේ නැහැ. නැවත නැවත කියනවා ඔබතුමා ඉල්ලන්න දිනනවා. එහෙම කරොත් අපි ඡන්ද දෙනවා. ගරු විමල් වීරවංශ මහතාණනි,